අප ජංගම සංචාර ක්‍රියාත්මක වෙනවා මේ වෙද්දී අද උදෑසන ජංගම සංචාර ආරම්භ කළා ඒ වගේම මෙවැනි කැමරා ලබා දීලා තිබෙනවා නිලධාරීන්ට ඒ කැමරා අපි භාවිතා කරනවා නීති විරෝධී ක්‍රියාකාරකම් වීඩියෝගත කරන්න ඒ එලෙස නීති විරෝධී ක්‍රියාකාරකම් වීඩියෝගත කරාම මේ ඒවා අධිකරණයට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වීඩියෝ දර්ශන මෙවැනි කැමරා සෑම පොලිස් කොට්ටාසයකටම අපි ලබා දීලායි තිබෙන්නේ. පොල ඒවා දමන්න බෑ. අපි ඒවා සම්බන්ධයෙන්ුත් අවට තියෙන එවැනි වැරදි පිළිබඳව අපි වැඩිදුර විමර්ශන සිදු කරනවා. CCTV කැමරා දර්ශන වලින් ඒවා ලක් වෙන්න පුළුවන්. ඒවා වැඩිදුර විමර්ශන සිදු කරනවා. පැහැදිලිවම උපදෙස් දීලා තියෙනවා අද උදේ පටන් ගත්ත ආරම්භ කළ ජංගම සංචාර අද රාත්‍රියත් විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථානවට ජංගම සංචාර යෙදෙනවා. ඉතින් එවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්න එපා ඒක වැරදි. ඒක නීති විරෝධී ක්‍රියාවක්. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා අත්අඩංගුවට ගන්න. බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධාන තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව දඬනීති සංග්‍රහයේ තියෙනවා පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් බලය පාවිච්චි කිරීම. පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් බලය පාවිච්චි කිරීමේදී තමන්ගේ හෝ වෙනත් තැනත්තුගේ ශරීරය හෝ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා බලය පාවිච්චි කරන්න පුළුවන්. කොල්ල කෑමක් වැනි අවස්ථාවකදී මරණය දක්වා ඒ බලය පාවිච්චි කිරීමේ තියෙනවා ඒක පුද්ගලික ආරක්ෂාව ඇති යටතේ. ඊට අමතරව තැනත්තෙක් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට බලය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ අවස්ථාවේදී අවශ්‍ය විය හැකි සාධාරණ බලය පාවිච්චි කිරීමට තියෙනවා. ඒ බලය කොච්චරද කියන එක විග්‍රහ කරලා නැහැ. ඒ බලය අවශ්‍යතාවය සිද්ධ වෙන්නේ එහෙම සිද්ධියට අදාළව එක සිද්ධිමේ කාරණයක්. ඒ වගේම නීති විරෝධී ජනරාශියක් විසුරුවා හැරීම සඳහා බලය තියෙනවා පොලිස් නිලධාරීන්ට. ඒ අවස්ථාවේදී අවශ්‍ය විය හැකි සාධාරණ බලය පාවිච්චි කරන්න කියලා තමයි නීතිය කියලා තියෙන්නේ. ඒ අනුව බලය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය සහ පාවිච්චි කර බලය සාධාරණ බව එක් එක් සිද්ධිය අනුව වෙනස් වෙනවා. ඒ සිද්ධිමේ කාරණය. ඒ අවශ්‍යතාවය වෙඩි තැබීම නම් වෙඩි තියන්න පුළුවන්. වෙඩි තියන්න තමයි ගිනියාවි දෙකක් දීලා දෙනවා හැම මධ්‍යස්ථානයකටම අවම වශයෙන් ගිනියාවි පාවිච්චි කරන්න අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න බලය දීලා දෙනවා.